රූපං ජීරති මජ්ජානා නාමකොත්තං නජීරති. අපි හැම දෙයක්ම කරද්දී එතන තියෙන යම්කිසි රූපයක්. ඒ කරපු දෙය නැති වෙලා ගියාට ඒ කරපු දෙය නිසා මේ විශ්ව ධාතුවට පිට වෙලා ගිය කිරණ සමුදාය එලෙසම පවතියි. ඒ කාලේ කටුගස් තිබුණ නැහැ. දැන් කටුගස් ඕනි තරම් තියෙනවා. ඇයි මිනිස්සුන් එහි කටුක වෙන්න කටුක වෙන්න කටුක සංකාර වැඩෙන්න වැඩෙන්න ඊට අනුරූප දේවල් තමයි සපාදාමේ සකස් වෙන්නේ. ඔක්කොටම ඉස්සෙල්ල මොකද්ද ඔය සපාදාම කියන්නේ? සොය භාවය. සොය කියන්නේ මොකක්ද? තමන්. තමන්ගේ භාවයට අනුව සැකසෙන ධර්මතාවයක් තියෙනවා. ඒක නිසා තමයි පින්වතුනි ඒ කාලේ මහා පින්වතුන් වැඩ හිටපු කාලේ උන්වහන්සේලාට තිබිච්ච අසිරියයි. අද මේ කාලකන්ණි සත්ව ප්‍රජාවක් වැඩ ඉන්න කාලේ මේ මිනිසුන්ට තියෙන අසිරිය අතර තියෙන වෙනස තියෙන්නේ ඒකයි. ස්වභාවය තමන්ගේ භාවයට අනුව සකස් වෙන ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයෙන් සීල දෙනාම යටයි. පින්විතනේ ඔබ පාපයක් කරද්දී ඒ පාපය හා බැඳිච්ච සාපයක් තියෙනවා. පාපේ පරිසම් දෙන්නේ ඔබට විතරයි. හැබැයි සාපේ පරිසම් දෙන සමස්ත පරපුරට. ඒක නිසා ඔය මිනිස්සු පව් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. කෙනෙක් හරකෙක් මරද්දී ඔය හරකව මරණ දිහා තව මිනිස්සු 10 දෙනෙක් බලන් හිටියොත් ඔය 10 දෙනාගෙන්ම පිට වෙලා යනවා පින්විතනේ. මහා දරුණු විස කිරණයක් මේ සබදාම. ඇයි ඔබ හරකෙක් මරනවා බලන් හිටියත් ඔබට මොනවද කියවෙන්නේ? ආදි වශයෙන් දේවල් තමයි ඔබගේ මුවින් පිට වෙලා යන්නේ. ඔබගේ මුවින් ඔය වචන පිට වෙලා යන්නේ යම්සේ මේ ශරීරයෙන් කිරණ පිට වෙලා යන මේ විශ්වය. ඔන්න ඔය විදිහට මේ ශරීරයෙන් කිරණ පිට වෙලා ගිහිල්ලා පින්විතනේ මේ විශ්වය විනාශ වෙන පරිදි කටයුතු සැදෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? මහා සාපයකට ලක් වෙනවා. විශ්වයක් විනාශ කිරීමේ මහා සාපයකට ලක් වෙනවා. ඒක නිසා හරිම පරිස්සමෙන් කටයුතු කරනවා. කම්මස්ස යෝනි කම්ම බන්දු කම්ම දායාදෝ කම්ම පටිසරණ යං කම්මං කරිස්සාමිති කල්යාණං වා පාපකං වා තස්සදින්නම් භවිස්සාමිති කියලා තථාගතයන් වහන්සේ දේශනා කරපු දේවල් මේවා හොඳට අවබෝධ කරගන්න. කර්මයෙන් ඉපදුනි. ආයි වෙන කවුරුත් ඉපැද්දුවේ නැහැ. කර්මයෙන් ඉපදුනි. කර්මය පිළිසරණ කරගෙන ඉන්නේ. කර්මය මොකද්ද කියන්නේ? ඒ කර්මය කියන තැනට තමයි යන්නම වෙනවා. ආයි ඒක නවත්තන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ පින්න. ඒ කර්ම තමන් කරපු කර්මයට විපාකයක් ඒ කාන්තෙම විඳින්න වෙනවා. ඒ විඳීමේක නවත්තන්න තමයි තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ. දරුවෙක් පොඩි වැරද්දක් කරද්දී ඔබට කේන්තියනවා ඇති. හැබැයි ඔබ මතක තියාගන්න ඔබට කේන්තියක් ගිය මොහොතෙන් ඔබගෙන් නැගිලා යන විස කිරණ නිසා දරුවටත් හානි, gedara minnunsuttat හානි. ඒ ක්‍රෝධය අනුභව කරන පෙරේතයෝ ගිය අතුරට එනවා. උන් ඇවිල්ලා උන්ගේ රජදහන හදාගන්නවා කියන්නේ. එහෙමනම් මේ කේන්ති යනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. එහෙනම් පින්වතුනි අර ඒ වෙලාවේ හරකව මරන වෙලාවේ මහා කේන්තියකින් තමයි පසු වෙන්නේ. ඒක නිසා මේ විශ්වය විනාශ කරන කිසිම සමුදායක් විශ්වයට නිදහස් වෙනවා. ඔය කේලම කියන එක තුල පින්වතුනි මහා විනාශයක් මේ ලෝකෙට සිද්ධ වෙනවා. එහෙනම් කේලමක් කියලා කවදාකවත් ගැලුමක් හම්බ වෙන්නේ නැහැ. කම්මා විපාකා වත්තන්ති. විපාකෝ කම්ම සම්භව. කර්මයෝ විසින් විපාකයන් රැස් කරනවා. විපාකය මේ අපි පියව පියව යන්නේ සසරේ කරපු ගනුදෙනු. ඔය හැම කෙනාම ඔබ ළඟට ආවේ එක්ක ඔබට යමක් දෙන්න. එහෙම නැත්නම් ඔබෙන් යමක් ගන්න. සිංහයා ඉපදිලා ඉන්නේ මුවාව කන්න. ඒක අපිට නවත්තන්න බෑ. අපි කොහොමද ඒක නවත්තන්නේ? ඔබ කල්පනා කරලා බලන්න මේ සද්ධර්මය ශ්‍රවණය කළා කොහොම හරි සෝතාපන්න වෙලා සිංහෙක්වත් මුවෙක්වත් වෙන එකෙන් වළකින්න. අද හොඳ ස්ථිර අධිෂ්ඨානයක් තියාගන්න. මම කර්මය කියන එක තදින්ම විශ්වාස කරනවා කියන එක විතරයි.